श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव नव सनलाइट सकुरा देन दिक्कुकल पावतिन सकुरा मल सुवंदिन අද 2021 ජනවාරි 10 ඉරිදා සිරස්තල රෞෆ් හකීම්ටත් කොවිඩ් ගයන්ත තලතා සුමන්තිරන් ඇතුළු මන්ත්‍රීවරුන් 10ක් පළමු පෙළ ආශ්‍රිතින් ලෙස හඳුනා ගනි ඇමරිකාවේ මෙරට තානාපතිවරයාටත් කොවිඩ් මෙරට කොවිඩ් ආසාදිතින් 48,000 පණි රට මැද කොවිඩ් අවදානමත් ඉහළට බස්නාහිර හා හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් හෙට ඇරේ අනුරාධපුර අවන්ති ළමා නිවාසයේ තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් අද කාමාතුරයෝ දැරියන්ට ලිංගික අඩත්තේටම් කළායරු උකුස්සා සොයා ගනි ගෝලීය කොවිඩ් ආසාදිතින් කෝටි 9 පණි වසරේ මුල් දින 9ට ඇමරිකාවෙන් ආසාදිතයන් ලක්ෂ 20ක් පප් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා කොවිඩ් සංකූලතාවලින් මරුට ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From Other Therana This is Other Therana Late Night Prime Live from Studio 24 in Colombo ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම් මහතාට කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වී තිබෙනවා මන්ත්‍රීවරයා ඉක්උත් පස්වනිදා පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍යාංශ පවසනවා අද තවත් කොවිඩ් ආසාදිතයන් 536 දෙනෙකු හඳුනාගත් බව युद्ध हमुदापति जनरल शविंद्र सिल्वा महता संधान करा ඒ සමග මේ දක්වා මෙරටින් වාර්තාව කොවිඩ් ආසාදිතයන් කරන 48,000 සීමාව ඉක්මවා ගියා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම් මහතාට කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වී තිබෙනවා. මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර තිබෙන්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. තමන් මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමු ඇති බව පවසන හකීම් මහතා පසුගිය දින 10 තුළ තමන් සමග සමීපව කටයුතු කළ ආශ්‍රිතයින් කඩිනමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු වන ලෙසට ඉල්ලීමක්ද කර තිබෙනවා. රෞෆ් හකීම් මන්ත්‍රීවරයා මේ වසරේ පළමු සතිවාරයේ ආරම්භ වූ පසුගිය ජනවාරි 5 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට ලැබුණා. පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් මන්ත්‍රීවරයා සමග සම්බන්ධතාව පැවැත්වූ ආශ්‍රිතයින් හඳුනා ගැනීමට පියවරගෙන තිබෙනවා. එ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, MA සුමන්දිරන් සහ ශානකියම් රාසමාණිකම් යන අය හකීම් මන්ත්‍රීවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව ෆයිසල් කාසීම්, MM හරිස්, MS තෞෆික් හා නසීර් අහමඩ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා රාත්‍රියේ හකීම් මහතාගේ නිවසට ගොස් තිබීම හේතුවෙන් ඔවුන්ටද ස්වයං නිරෝධායනයට යොමු වන්නයි දෙනුම් දී ඇති බව වාර්තා වුණා. මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. අග්‍රමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් 30 දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතින් 535 දෙනෙකු ඊයේ හඳුනාගෙන අතර ඉන් 148 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මහනුවරින් 111, කෑගල්ලෙන් 64ක්, ගම්පහෙන් 59ක්, රත්නපුරින් 31ක්, මාතරින් 28ක් හා තවත් දිස්ත්‍රික්ක 14කින් 94 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලෙන් තවත් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වෛද්‍ය රසායනාගාර ශිල්පීන් 7 දෙනෙකු සහ රසායනාගාර සහායකයින් 2 දෙනෙකු ඒ අතරට අයත්. කෙසේ වෙතත් ඒ අතරින් 6 දෙනෙකුම දෙවන PCR පරීක්ෂණයක් සඳහා යොමු කර ඇතැයි රෝහල අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මඩකලපුව, කාතන්කුඩි, ඔට්ටමාවඩි, කෝරළේපත්තු සහ කලවංචි කුඩියන් ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගත් බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
අම්බලන්තොට තැපැල් කාර්යාලයේ තැපැල්කරුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණ 22ක් අතරින් දෙදෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙන අතර ඒ අතරට තැපැල් කාර්යාල සේවකයාගේ බිරිඳද අයත් අම්බලන්ගොඩ තැපැල් කාර්යාලයේ තාවකාලිකව වසා දැමුණු අතර තවත් තැපැල්කරුවන් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා නාවලපිටිය නගරයේ මූල්‍ය රක්ෂණ ආයතන ශාඛාවක සේවකීන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමග එම ශාඛාව වසා දමා 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා ආසාදිතින් අතරින් දෙදෙනෙකු නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගී වී ඇතැයි සෞඛ්‍යාංශ සඳහන් කළා දෙහිඔ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් තවත් ආසාදිතින් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනාම අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවකීන් සහ ආශ්‍රිතයින් වනවා මාස දෙකක පමණ කාලයක් හුදකලා තත්ත්වේ ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමටකොඩ යන පොලිස් බල ප්‍රදේශ හෙට උදෑසන 5 සිට හුදකලා තත්ත්වේ නිවත් කරන බව යුද හමුදාපති ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ඒ අතර බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර ප්‍රදේශයේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය 24 වත්ත හා 78 වත්ත යන ප්‍රදේශ හුදකලා කිරීමට අද පස්වරුවේ පියවර ගැනුණා වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවවත්ත කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටි උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද හා මේගමුව පොලිස් බල ප්‍රදේශයේ තල්දුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමයත් හෙට උදැසන 5 සිට හුදකලා බවින් ඉවත් කිරීමටත් පියවරගෙන තිබෙනවා මේ අතර ඇමරිකාවේ මෙරට තානාපති රවිනාත ආරියසිංහ මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා අද දිරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලයේ තවත් සේවකීන් සිව් දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවෙස්වල සිට නිරෝධායනය වන බවයි කෙසේ වෙතත් ඇමරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට විවෘත කරන බවද ඔහු සඳහන් කළා මේ අතර බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2021 වසර සඳහා හෙට සිට ආරම්භ වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භ කරන බවයි 2021 වසරේ පළමු පාසල් වාරය හෙට සිට ආරම්භ වෙනවා. හෙට ආරම්භ කරන්නේ බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් පමණයි. කෙසේ වෙතත් වවුනියව නගරයේ ප්‍රධාන පාසල් 7ක් හෙට විවෘත නොකරන බව එම කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කරනවා. මේ අතර නව පාසල් වාරයේ ආරම්භයට පෙර ප්‍රදේශ කිහිපයක පාසල් විෂ බීජ හරණය කිරීමට ගුරුවරුන් සහ දෙමාපියන් මෙලෙස කටයුතු කළා. හෙට සිට පාසල් ආරම්භ කරන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් පැහැදිලි කළේ මෙලෙසින් බස්නාහිර පළාත සහ හුදකලා කරපු ප්‍රදේශ ඇර සහ අද ඊයේ වෙනකොට යම්කිසි ප්‍රදේශයක පාසලක් විවෘත කරන්න බැරි තත්ත්වයක් COVID-19 නිසා හුදකලා කරලා තියෙනවා නම් ඒ ප්‍රදේශ හැරෙන්න අනිත් සියලුම පාසල් 2 3 4 5 6 13 දක්වා විවෘත කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම මම ටිකක් වැදගත් විදිහට අහන්න මේක ප්‍රශ්න වෙන සඳහනක් දීලා කියනවා ළමයි ටිකටත් කොවිඩ් බෝ කරපන්කෝ පුළුවන් නම් කියලා එහෙම අදහස එන්න පුළුවන් ඒක අපිට බැහැර කරන්න බෑනේ මේ සම්බන්ධයෙන් කොවිඩ් බෝ වීම අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු කරලා තියෙනවා හැබැයි බස්නාහිර පළාතේ පදිංචි ගුරුවරුන් වෙනත් පාසල්වල වැඩ කරන අය පාසල් යා යුතුද අපි ඉස්සෙල්ලා කල්පනා කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ දෙනවා නම් අපිට යවන්න පුළුවන් කියන එක නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කිව්වා එහෙම යවන්න එපා මොකද දෛනිකව නමුත් හුදකලා කර නැති ප්‍රදේශ තියෙනවා නම් විශේෂයෙන් අපි ගත්තොත් මේ බස්නාහිර පළාතේ ඉඳලා සබරුංග පළාතට බස්නාහිර පළාතේ ඉඳලා වයම් පළාතරෝනේ මායිම්ම තියෙන්නේ දැන් සෞඛ්‍ය ලේකම්තුමා කිව්වා දෛනිකව යනවා එනවා නම් බස්නාහිර පළාතෙන් යන්න බෑ කියලා කිව්වා ගිය පාර කිව්වා පාසල් ළමයින්ට කොරෝනා බෝ වුණොත් වගකීම මම ගන්නවා කියලා දැන් කියනවා බෝ වෙන්නත් පුළුවන් කියලා මොකද්ද මේ කතා දෙක මේ පස්සේ උත්තර දෙලා මම කිව්වේ වග විරහිතව කටයුතු කරොත් එහෙම මට වගකීම ගන්න බෑනේ විශේෂයෙන් පාසල් වල ඉගැන්වීම් කටයුතු වලදී සඳහන් කළේ 2021 අවුරුද්දේදී 2020 අවුරුද්දේ කෙරුණ නැති ඒ විශේෂ මාලාව සති දෙකක් ඇතුළත අවසන් කරන්න කියන කාරණාව. දැන් අපි දන්නවා මේ වගේ දෙයක් කරන්න අමාරුයි. මොකද දැන් සති දෙකකින් දවස් 50ක විතර විශේෂ මාලාවක් ආවරණය කරන්න බෑ. ඒ වගේම මේ අවුරුද්දේ අදාළ විශේෂ මාලාවකුත් තියෙනවා. එතකොට මේ සියල්ල එකතු වුණාම කොහොමද මේ විශේෂ මාලාව ආවරණය වෙන්නේ කියන එක අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් දැනුම් දීමක් කරලා නැහැ. අපේ දූදරුවන්ගේ සෞඛ්‍ය සඳහා කටයුතු සියලුම පියවර අරන් තමයි හෙට බස්නාහිර පළාත හැරෙන්න සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වෙන්නේ. බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණිය සඳහා අපි බලාපොරොත්තු වෙනවා පාසල් විවෘත කිරීමට 25 වන සඳුදා. අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ ගැහණු ළමුන් කාමතුරුන්ගේ ගොදුරු බාටපත් වී ඇතැයි තොරතුරු රැසක් අද දිනන උකුස්සාට වාර්තා වුණා.
උකුසා අද මෙබ තොරතුරු අනාවරණය කරන්නේ පසුගිය දින කිහිපෙදී මෙබ ලබා නිවාසය තුල නීති විරෝධී ක්‍රියා සහ අකටයුතුකම් රැසක් රටට අනාවරණය කළ පසුබිමකයි. අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මෙද පළාත් පරිවාස හා ළම ආරක්ෂක සේවා දෙපාර්තමේන්තු යටතේ පාලනය වන අවන්ති දේවි කාන්තාලමා නිවාසයේ සිදු වූ මත්පැන් සාද ඇතුළු අක්‍රමිකතා රැසක් උකුස්සා පසුගිය දෙදින පුරා රට හමුවේ අනාවරණ කළා. උකුස්සාගේ එම අනාවරණයෙන් පසුව ජනාධිපතිවරයාගේ අවධානය පවා ඊට යොමු වූ අතර විශේෂ බාර රාජ්‍ය මාත්‍යවරයා සහ පළාත් ප්‍රධාන මාත්‍යවරයා එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. නිලධාරීන්ගේ අවධානය මීට යොමු වීමට පෙර මෙහි සිටි දරියන්ට සිදු වූ ලිංගික හිංසනයන් පිළිබඳව ඒ සිටි දරියන් දෙදෙනෙකු මෙලෙස උකුස්සාට තොරතුරු අනාවරණ කළා. උකුස්සා මෙම රූපරාමු සහ කටහඬද වෙනස් කිරීමට කටයුතු කළේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මැඩම් එයාට බැනලා තිබ්බා. ඒ කොමසාරිස් ළමයි කියන දේ නෙවෙයි අහන්නේ. පරිවාස නිලධාරි කියන විදිහට ඒව කළ ළමයිට සෑහෙන්න වද දෙනවා. ළමයි නිවාස මාරු කරනවා. ඒ යාලා කරන වැරදි වැඩ වෙනුවෙන් කතා කරා කියලා. එතකොට ওই දරුවා මොනවාගේ කටුක අද්දකින්ද ඒක කියන්න දෙන්නේ. කතා කරද්දී කුණුහල්පෙන් කතා කරන්නේ. ගහනෝ හරියට කන්න දෙන්නේ නැහැ. එන්නේ යාළ නිතරම මතක් කරලා දෙනවා අපිට. අපි අම්මා තාත්තා නැති ළමයි. නිතරම ඒක එයා අපිට පෙන්වලා දෙනවා. ඒ පරිවාස ඉන්න කාලේ ඒක ඇතුළට මිනිස්සු වෙනවා. කියන්නේ ඒක ඇතුළේ කිසිම ආරක්ෂාවක් නැහැ. ජනෙල් බාගෙට තියෙන්නේ. ඒවා අරගෙන උරඩ මිනිස්සු ඇවිල්ලා ඒකට එබෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. ඒ කියන්නේ ජනෙලයි නේ. නිදියක් ඉන්න ඒ කට්ටිය ඒ කට්ටියත් අල්ලලා තියෙනවා. එක දවසක් ඇතුළටම ආවා. නෑ අඩුම ගානේ අපිට ජනෙල් ටික තදලා දුන්නේ නෑ. මෙම ළමා නිවාසයේ සිටි දැරියකගේ මවකටද මෙහි සේවකයෙකු සිදු කළ අයුතු යෝජනාවක් පිළිබඳවද මෙම දැරිය මෙලෙස අදහස් පළ කළා. මගෙත් එක්ක හිටිය නංගි කෙනෙක් කියලා. එයාගේ අම්මා ලස්සනයි. ඒ අම්මට ඕන වුණා ගන්න. ඒ මට නරක විදිහට ඉන්න ඕන කියලා එහෙම හිටියොත් දෙනවා කියලා තිබ්බේ. ඒ වගේ නඩුත් මන් දන්න තරමින් තියෙනවා. ඒ වගේ අම්මට විතරක් ගන්න නම් ඒ යත් එක්ක අනවශ්‍ය විදිහට කියලා යෝජනාවක් කරලා තිබ්බා. පරිවාස නිලධාරින්ගේ ආශිර්වාදයෙන් මෙම ස්ථානයට පැමිණෙන කාමාතුරයන් නිසා මේ සිටින දැරියන්ට ලිංගික හිංසනයට මුහුණ දීමට සිදු වූ බව ඒ සේවය කළ පුද්ගලයෙකු මෙලෙස තහවුරු කළා. ස්පර්ශ කරන්නේ ඉතින් ඒ වගේ දේවල් වුණා. ඒව දැනුවත් වෙලා තියෙනවා කොමසාරිස් තමයි. උනට ඒවට දැනුවමක් දුන්නේ. ඒ කට්ටියට උසසින් දීලා තමයි ඒ කට්ටිය දැන් වියදුර වෙලා ඉන්නවා. ඒ දේවල් වලට විරුද්ධ වෙච්ච අය තමයි ඔක්කොම ස්ථාන මාරු ලබා දීලා අයින් කරන්නේ. ඉතින් ඒක දැනගන්න ජනාධිපතිතුමා මේ පරිවාස භාරවින් ඇමතිතුමා දැනගෙන මේවට මොකක් කරේ මේ දරුව බේර ගන්න ඕනේ. ඒ වගේ කතා කරන්න ගියොත් මගේ රස්සාවත් ඉඳි නැති වෙන්න ඉඩ තියෙනවා. මේක දැන් මේ මාධ්‍යින් ගිහින් සමහර කෙනෙක් මගේ ජීවිතයට පවා හානියක් කරන්න ඉඩ තියෙනවා. මේ පිරිස එක්ක දුවලා පරිවාස තුල හැමදාම මේ මුරකරු මේ කට්ටි බොනවා. ඔව් හැමදාම කියන්නේ සතියකට තුන් හතක් වගේ සෙට් කරලා බොනවා. දෙපාර්තමේන්තු භූමිය තුල කොහොමවත් බොන්න බෑනේ. ඒත් බීලා යලා මේ කරලා සින්දු කියලා මේ කරලා යනවා. වාහනත් ගෙදර ගෙනියනවා. බීලා. අන්ත අසරණ වී පිළිසරණක් නොමැතිව මෙවැනි ස්ථානවලට යොමු වන දැරියන්ට සිදුවන්නේ මෙවැනි අකටයුතුකම් වලට මුහුණ දීමට නම් ඔවුන්ගේ අනාගතය පිළිබඳ කවර කතාද?
එසේනම් අප ඇස්පනා පිටම දූෂිත ක්‍රියාවන් රැසක් සිදු වූ අවන්ති දේවි ළමා නිවාසයේ සහ උතුරුමැද පළාත් පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සිදුවන අකටයුතුකම් පිළිබඳව ස්ථාන මාරු වීමවලට පමණක් සීමා නොවේ බලධාරීන් ඍජු තීන්දුව తీරන ගන්නේ කවදාද ඒ පිළිබඳව අද දෙරණ උකුස්සා අවධානයෙන් ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 9 ඉක්මවා ගියා. ලොව පුරා සිදුපැති කොවිඩ් මරණ සංඛ්‍යාව 19,35,000කට අධිකයි. මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා කොවිඩ් සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබෙනවා. තවමත් වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති ඇමරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. මෙවන විට සතිපතා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවයි එරට වාර්තා පවසන්නේ. මේ වසරේ මුල් දින 9 තුල පමණක් ඇමරිකාවෙන් නව ආසාදිතයන් මිලියන 2කට වැඩි පිරිසක් සහ මරණ 24,000ක් වව වාර්තා වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින සහ එඩින්බරෝ අධිපතිවරයා කොවිඩ් 19 එන්නත ලබාගත් බව බකින්ගහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. පුද්ගලයන් දහස් ගණනකට එන්නත් ලබා දී හැකි එක්සත් රාජධානියේ සුපිරි එන්නත් කරන මධ්‍යස්ථානය ඉදිරි සතියේදී විවෘත කිරීමට නියමිතයි. මෙලෙස එන්නත් මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙන්නේ බ්‍රිස්ටල් නගරයේ පිහිටි ක්‍රීඩාංගණයක්. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික වෛද්‍ය නිලධාරියා වන 78 වෘද්ධි ෆැබ්‍රිසියෝ සොකෝසි කොවිඩ් සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබෙනවා. වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු 21 දෙසැම්බර් 26 වෙනිදා සිට රෝමයේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි බව සඳහන්. PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමේ අනතුරුව දින 7ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස නගරයේ සියලු ජනතාවට දැනුම් දී තිබෙනවා. The big story. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව එළඹෙන 31 වනදා ලැබීමත් සමග ප්‍රහාරයට සම්බන්ධ සියලු චෝදිතයන්ට නඩු පැවරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. හුණුපිටිය ගංගාරාම් විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා. 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින මෙරට ස්ථාන 8කට එළ වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරවලින් 268 දෙනෙකු මිය ගියා. මියගිය අය අතර ඇමරිකානු ජාතිකයන් 5 දෙනෙකුද සිටිනවා. එම ප්‍රහාරය සිදු කළ පිරිසට සහාය දුන් සහ ත්‍රස්තවාදයට අනුබල දුන් මෙරට තිදෙනෙකුට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයද අධිචෝදනා ගනු කර ඇති බවත් ඊයේ වාර්තා වුණා. එවැනි පසුබිමක් තුල පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ චෝදිතයන්ට එරෙහිව මෙරට තුල නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අද ප්‍රශ්න කළා. අපි දන්නවා ස්ථාන 8ක බෝම්බ පිපිරීම සිදු වුණා. ඒ ස්ථාන 8ේ තිබ්බ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් නීතිපතිවරයා වෙත ලිපිගොනු 8ක් බාර දීලා තියෙනවා. 32 දෙනෙක්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ රජයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත, ඒ කියන්නේ පොලිසිය කාර්යභාරය දැන් ඒ තත්ත්වය මත අවසන්. ඒ වගේම තවත් 241 දෙනෙක් රැඳවුන් නියෝගයේ මත සහ රිමාන්ඩ් බාරේ තිබාගෙන ඉන්නවා. මද්දසා පාසල් වල අන්තවාදී ගන්නපයකට, අවියාවද ගේනපයකට, මේකට වක්‍රව සම්බන්ධ වෙච්චයකට, ඩේයින් ප්‍රධාන 3 දෙනෙක්ට විරුද්ධව තමයි ඇමරිකාවේ මහාධිකරණයේදී නඩු දාලා තියෙන්නේ. මොකද ඇමරිකන් 5 දෙනෙක් මේ ප්‍රහාරයෙන් මිය ගියා. ඉතින් පොලිසිය විතින් කරන්න තියෙන යුතුයකම් කොටස කළාමාරයි දැන් තියෙන නීතිපති අත. නමුත් නීතිපතිටත් නඩු ගොනු කරන්නට යම්කිසි ප්‍රමාදයක් තියෙන්නේ ජනාධිපති කොමිසම් සභාවේ තියෙන වාර්තාව එනකම්. ඒක 31 වෙනිදා එනවා. ඊට පරිණත නීති ඥවරු 12 දෙනෙක් මේකට පත් කරලා තියෙනවා ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න. රටක අතීත ශ්‍රී විභූතිය අනාගත ලෝට රැගෙන යන්නේ ඒ රටේ පුරා විද්‍යාත්මක සාධක. අපේ රටේම වටිනාකම් වලට හානි සිදු වූ සිද්ධි රැසක් පසුගිය දිනවල වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම අද වාර්තා වුණේ අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයෙන්. අනුරාධපුර පලාගල ප්‍රාදේශීයකම් කොට්ටහෂේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහා උරුල්ලෑව පුරා විද්‍යා භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඩෝස යොදා එලිබෙහෙලි කර තිබෙනවා. එම භූමියේ දක්නට ලැබෙන දාගැබක බවට විශ්වාස කිරීම නටබුන් සහ වෙනත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත නටබුන් වලට එම ඩෝස කිරීම නිසා අත්වැති ඉරණමයි මේ. ඉතින් සඳකඩ පහනවල් ඒ වගේම කළු ගල් වලින් කරපු විවිධ නිර්මාණ ඒ වගේම චෛත්‍ය මේ සියල්ලම සුණු විසුණු කරලා විනාශ කරලා දාලා තියෙන විදිය තමයි විශේෂයෙන්ම අපිට දැක ගැනීමට හැකියාව ලැබුණේ. ප්‍රදේශවාසීන් පවසන්නේ වගා කටයුතු සඳහා මෙම භූමිය බදු පදනම් මත ලබාගත් අයකු මෙලෙස හානි සිදු කර ඇති බවයි. ඩෝසර් කරේ කවුද හැකල්? නලී. නලී. ඔයදින් ජාති කපරා තමයි නේ. ඇයි ගමේ මිනිස්සුන්ට ඒකට විරුද්ධ වෙන්නේ නැත්තේ ඔයාලා? ඒ මිනිස්සුත් එක්ක බය කරන්න. බයයි. බයයි. ඇයි බය? මුතුන් අනේ මන් දන්නේ. ගහනවද? අමුතුම චරිත ටිකක්.
ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ඩෝසරතිය රියදුරු අතරංගුටගෙන තිබෙනවා. මේ අතර කෑගල්ල වරකාපුර ප්‍රාදේශීය කම් බල ප්‍රදේශයේ වේරගල ඈගල්ලේ පිහිටි ඓතිහාසික ලෙන් විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නඩබුන් වලට පසුගිය කාලේ පුරා කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා. එමෙන්ම විහාරයට යාබදුව පිහිටි ගල්කොරියා හේතුවෙන් මේවර විට ලෙන් විහාරය අවදානමක පවතින බවයි විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ. විහාරය වෙත පිවිසීමට තිබූ මාර්ගයේද එම ගල්කොරී හිමිකරු කම්බි ඇද වසාදමායිති බවට ඔවුන් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් සාබැලීමට ජාතික උරුම ප්‍රසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ එහි පැමිණියා. කටාරමේ දෙන කුකුරුලා තියෙනවා. කටාරම් තා පොඩි කෑල්ලයි තියෙන ඉතුරු වෙලා. මේ ගල්කොරියේ බලපෑම කියලා. බලපෑම ඉන්න. මේ දැනුත් කඩනවනේ. මේ ගල. මේක තමයි කරන්නේ. ආ මේ ගල. සීගිරියක් දෙයි. මේ විදියට යනකොට සීගිරියක් දෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්ට වාර්තාවක් යවන්න පිටපතක් මට ඕනේ. හැබැයි දවස් 3ක් ඇතුළත ඕනේ. නීති ප්‍රකාර කටයුතු කරන්න අවශ්‍ය නම් කටයුතු කෙරෙන්නටත් ඕනේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. අපි අලුතෙන් තවත් නීති ඇතුළත් කරලා පනත අලුතෙන් හදනවා. මේ විදිහට එක එක්කෙනාට සෙල්ලම් කරන් දෙන්න එක එක්කෙනාගේ සල්ලි බලයට යට වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේවා මිනිසුන්ට අයිති දේවල්, මේක අනාගතයට අයිති දේවල්, දරුවන්ට අයිති දේවල් තමයි මේ. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.